රුසියාව විසින් යුක්‍රේනයේ නගර දෙකක් ඉලක්ක කරමින් මිසයිල් ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. රුසියාව විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊයේ යුක්‍රේනයේ විසින් ක්‍රිමියාවේ වෙරළ කලාපයක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ඇමරිකාවේ නිෂ්පාදිත ක්‍රූස් මිසයිල් ප්‍රහාර මාලාවකින් පුද්ගලින් 5 දෙනෙකු මිය ගොස් තවත් 150 දෙනෙකු තුවාල ලැබීමේ සිදුවීමෙන් පැය 24ක් ගත වීමටත් පෙරයි. රුසියාව විසින් යුක්‍රේනයේ ඔඩිසා වෙත අද උදෑසන ක්‍රූස් මිසයිල් දෙකක් එල්ල කර තිබූ අතර ඒවා පතිත වී තිබුණේ ගබඩා සංකීර්ණයක් සහ නිවාස සංකීර්ණයකටයි. එම මිසයිල් ප්‍රහාරයෙන් පුද්ගලින් 3 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව යුක්‍රේන බලධාරීන් පවසනවා. එම මිසයිල් ප්‍රහාරයත් සමග විශාල ගින්නක් දහටගෙන ඇති අතර එය පාලනය කිරීමට ගිනි නිවීමේ හමුදාව පියවරගෙන තිබුණා. මේ අතර නැගෙනහිර යුක්‍රේනයේ පොක්‍රොවිස් නගරයට එල්ල වූ රුසියානු මිසයිල් ප්‍රහාරවලින් කුඩාලමුන් 2 දෙනෙකු ද ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් තවත් 34 දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා කියා සිටියා. රුසියානු හමුදා සිය ඉදිරි ආරක්ෂක පෙරමුණේ සිට කිලෝමීටර 24ක් පමණ දුරින් පිහිටි නගරය ඉලක්ක කරමින් ඉස්කැන්ඩර්-M බැලස්ටික් මිසයිල් දෙකක් දියත් කළ බවයි යුක්‍රේන බලධාරීන් කියා සිටින්නේ. ප්‍රහාරෙන් එක් නිවසක් විනාශ වූ අතර තවත් 16කට හානි සිදුව තිබෙනවා. පළමු මිසයිල් ප්‍රහාරයෙන් පැය භාගයකට පසු දෙවන මිසයිල් ප්‍රහාරය එල්ල වී ඇති අතර එම ප්‍රහාරයෙන් ගෑස් නල මාර්ගයකට සහ මෝටර් රථවලට හානි සිදු වී ඇති බව සඳහන්.